ශ්‍රී ලංකාවේදී තමන්ට උපත දුන් මව සොයන එක්සත් රාජධානියේ බලවත් කාන්තාවක් ෂෙරී ඇචෙසන්. ඇය පිළිබඳව මීට පෙර අප ඔබට වාර්තා කළා. එක්සත් රාජධානියේ තාක්ෂණ ක්ෂේත්‍රයේ බලවත්ම කාන්තාවන් 35 දෙනා අතරට එක්ව සිටින මේ සුවිශේෂී කාන්තාවගේ මව පිළිබඳව ලද තොරතුරක් මත ඊයේ නිවුස් ෆස්ට් ක්‍රියාත්මක වුණා. බ්‍රිතාන්‍යයේ අන්තර්ජාලයේ ඔස්සේ ඡන්දය ප්‍රකාශ කිරීමේ ක්‍රමවේදය නිර්මාණය ඇතුළු විශේෂ කාර්යයන් ගණනාවකට දායකත්වයේ ලබා දුන් කාන්තාවක් වන ෂෙරී අවස්ථා රැසකදී ලෝක ආර්ථික සමුළුව ඇමතූ අතර මෙවන විට සිය වෘත්තීය ජීවිතයේ අති සාර්ථකත්වයක් හිමි කරගත් කාන්තාවක්. 1991 පෙබරවාරි 28 වනදා ෂෙරී ඇචෙසන් උපත ලබා ඇත්තේ නිරෝෂිකා යන නාමයෙන්. නිවුස් ෆස්ට් ඩිජිටල් අංශය ඇගේ ඡායාරූප දිගින් දිගටම ප්‍රසිද්ධියට පත් කරමින් ජනතා සහය පැතූ අතර ඊයේ පස්වරු එකට පමණ අපට තීරණාත්මක දුරකථන ඇමතුමක් ලැබුණේ කුරුණෑගල මැල්සිරිපුර ප්‍රදේශයෙන්. එහිදී අප ඡායාරූපවල පෙන්වූ කාන්තාව තම ඥාතිවරියක බවත් අප ප්‍රවෘත්ති විකාශයෙන් දුටුවහම මේ පිළිබඳව ඇගෙන් විමසීමක් කළ බවත් එම ඇමතුමෙන් කියවුණා. ඒ අනුව ඇය ගම්පහ දිස්ත්‍රික්කයේ එක්තරා ප්‍රදේශයක සිටින බවට තහවුරු කරගත් අප ඊයේ රාත්‍රියේ එම ස්ථානයේ බලා පිටත් වුණා. හරියන් මම එවල කෝල් එකක් දෙන්නම්. හරියන් මේ ඊයේ රාත්‍රියේ 9ට පමණ අපට එම කාන්තාව හමු වූ අතර ඇය ඇඟලුම් කර්මාන්ත ශාලාවක සේවය කරමින් කුඩා කාමරයක දිවි ගෙවමින් සිටනවා. ෂෙරී ඇචෙසන් හදා වඩා ගන්නා අවස්ථාවේ ලබාගත් ඡායාරූපවල සිටි කාන්තාවට මෙම කාන්තාව අතිශයින්ම සමාන වූ අතර මෙහිදී තවත් සුවිශේෂී අනාවරණයක් සිදු වුණා. ඒ ෂෙරී ඇචෙසන් නිවුන් දරුවෙකු බවයි. ඇගේ නිවුන් සොයුරිය මෙවන විට විවාහ වී සිටින බවත් ඇය හෝ සිය පුතු ෂෙරී පිළිබඳව කිසිදු තොරතුරක් නොදන්නා බවත් අපට හමු වූ මෙම කාන්තාව ප්‍රකාශ කළා. ඒ හේතුවෙන් ඇගේ මුහුණ හෝ හඳුනාගත හැකි තොරතුරු තව දුරටත් අනාවරණ නොකර සිටීමට නිවුස් ෆස්ට් කටයුතු කරනවා. මට දුව හම්බෙන්නේ තාත්තා නැති වුණා. නැති වුණාට පස්සේ ඉතින් හදාගන්න බැරි හරි අමාරු ජීවත් වෙන්නේ නැති නිසා මං දුන්නා මේ මිසෙ කෙනෙකුට හදාගන්න කියලා. හම්බෙච්ච ගම හම්බෙන දවස් 15ක් තියාගත්තා. තියාගත්තේ තේ මිසෙගේ ගෙදරමයි. ඒ තියාන ඉඳලා දුන්නේ එතනින්මයි. එයාගේ මහත්තයා මෙහෙන්නේ රටකින්වා. දෙන්නම් තමයි වෙලා කාර්යයේ මාත් එක්ක වැඩිලා මම්මගෙන් ලස්සල එයා යාලේ අරන් ගියා ඉතින්. ඇයි අම්මා ළමයා දුන්නේ? දුන්නේ ඉතින් හදාගන්න බැහැ ඉඳ තනන්නේ. එයාට අන්තිමට කිරිත් නැතුම් ගියා. ඊට පස්සේ තාත්තා මැරුණේ මෙයා හම්බෙන්න මාසයක් තියද්දි. හොඳයි ඉතින් මං කය කියන්නේ මං හම්බුනේ නැතත් කමන්නේ කොහේ හරි හොඳින් ජීවත් වෙනවා නම් ඉතරයි. කෙසේ වෙතත් මේ සිද්ධිය සම්බන්ධයෙන් තහවුරු කර ගැනීමට හැකිවන්නේ DNA පරීක්ෂණයක් කිරීමෙන් අනතුරුවයි.